අයිබෝන් එකටම පුළුවන් අය සියලු දෙනා තමන්ගේ වීඩියෝ එක ඔන් කරගන්න පොතේ මේ ඔයාලත් එක්ක සති දෙකක් වගේ තමයි මට ඔයාලට සම්බන්ධ වෙන්න බැරි වුණේ සති දෙකක් වගේ ගිය සතියේ විද්‍යාපන්තියට සම්බන්ධ වුණේ කවුරු හරි දරුවෙක් මට පොඩ්ඩක් කතා කරන්න ඕනේ මොකද කොතනද අන්තිමට නතර කළේ කියලා කවුද හිටියේ කෙනෙක් පොඩ්ඩක් අත උස්සන්න වීඩියෝ ඔන් කරගන්න සවිෂා පුතේ මේ අන්තිමට ඔයා ගිය සතියේ හිටියද පුතේ පන්තියේ මොනාද අන්තිමට මේ ඉගෙන ගත්තේ දාරිත්‍රකයක් නිර්මාණය කිරීම මොකද පුතේ දාරිත්‍රකයක් නිර්මාණය කිරීම දාරිත්‍රකයක් නිර්මාණය කිරීම හරි බොහොම ස්තුතියි පුතේ මේ දාරිත්‍රකය නිර්මාණය කිරීම නෝට් එක ලිව්වද උදේ මේ ඔයාලා මට මැසේජ් එකක් හරි දානවා නම් කෝහොස්ට් එකට දාන්න මට කවුරු හරි කියන්න මේ මැසේජ් එකක් හරි දාන්න දාරිත්‍රකයේ සම්බන්ධයෙන් තමයි අපි ස්ථිර විදුලි ආරෝපණය සම්බන්ධයෙන් තමයි පුතේ අන්තිමට කතා කරලා තියෙන්නේ ඊයරතේ අවසාන මාතෘකාව තමයි දාරිත්‍රක හරි හරි පුතේ බොහොම ස්තුතියි අපිට දාරිත්‍රකය ගැන තමයි ලියන්න තියෙන්නේ දාරිත්‍රකය එහෙනම් දාරිත්‍රකයක් නිර්මාණය කරගන්න විදිය එතන ඉඳන් කතා කරමු ඊට කලින් පුතේ පහුගිය දවස්වල අපි කතා කරපු දේවල් සම්බන්ධයෙන් චුටි මතක් කිරීමක් කරන්නම් අද මේ කොටස ලියන දාරිත්‍රකයේ සම්බන්ධයෙන් නෝට් එක ලියන කලින් ගිය සතිවල අපි ඉගෙනගත්තු දේවල් සම්බන්ධයෙන් චුට්ටක් මතක් කිරීමක් කරන්නම් ස්ථිති විද්‍යුතය ගත්තාම අපිට මේ පුතේ අපි ඉගෙන ගන්න විද්‍යාවේ ප්‍රධාන විදියට විද්‍යුතය ගත්තාම ආකාර දෙකක් තියෙනවා එකක් තමයි ධාරා විද්‍යුතය අනිත් එක තමයි ස්ථිති විද්‍යුතය ධාරා විද්‍යුතය අනිත් එක තමයි ස්ථිති විද්‍යුතය ධාරා විද්‍යුතය ගත්තාම ධාරා විද්‍යුතය ගත්තාම අපි කියන්නේ ඔය සාමාන්‍ය පුතේ කම්බියක් තුලින් ගමන් කරන ධාරාව ධාරා විද්‍යුතය කියලා ගන්න ධාරා විද්‍යුතය පාර තියෙන කරන්ට් කම්බියක් වෙන්න පුළුවන් නිවසිතීර කරන්ට් කම්බියක් වෙන්න පුළුවන් බැටරියකට සම්බන්ධ කරලා තියෙන කම්බියක් දිගේ වෙන්න පුළුවන් ගමන් කරන ධාරාවක් ධාරා විද්‍යුතිය වශයෙන් අපි හඳුනා ගන්නවා ඒ වගේම පුතේ වස්තුන් දෙකක් මොන වස්තුන්ද පරිවාරක ද්‍රව්‍ය පරිවාරක ද්‍රව්‍ය දෙකක් එකිනෙක පිරිමැදීම පරිවාරක ද්‍රව්‍ය දෙකක් එකිනෙක පිරිමැදීම නිසා ඒ වතුල පුතේ තැම්පත් වෙන ආරෝපණ එන්නේ ආරෝපණ වලට අපි කියනවා ස්ථිති විද්‍යුත් ආරෝපණ කියලා. පරිවාරක ද්‍රව්‍ය දෙකක් එකිනෙක පිරිමැදීම. අපි චුටි ක්‍රියාකාරකමක් කළා අන්තිමට මතක ඇති පෑනක් අරගෙන කොණ්ඩේ මෙහෙම පිරිමැදලා පිරිමැදලා ළඟ ඉන්න කෙනෙකුට ඇදුවානේ. ඈ ළඟ ඉන්න කෙනෙකුට නෙවෙයි අපි චුටි චුටි කඩදාසි කෑලි වලට නැත්නම් රිජි ෆෝම් කබලි වලට ඇල්ලුවාම ඒවා පෑනක ආකර්ෂණය වුණා. එහෙනම් මම පොතේ අද දවසෙත් ඔයාලට කියන්න දෙන්නම් මේ ස්ථිති විද්‍යුතය කොහොමද හැදෙන්නේ නැත්නම් වස්තුවක් මත ස්ථිති විද්‍යුතය තැන්පත් වෙන්නේ කියලා මේ වගේ අපි වස්තුන් දෙකක් ගමු පරිවාරක ද්‍රව්‍ය දෙකක් පරිවාරකයි කියලා කියන්නේ පරිවාරක කියන්නේ විදුලිය ගමන් කරන්නේ නැති
එනම් විදුලිය ගම් නැ යකඩ කෑල්ලක ස්ථිති විද්‍යුතය ඇති වෙන්නේ එනම් පරිවාරක ද්‍රව්‍යයක් මත තමයි පරිවාරක ද්‍රව්‍ය දෙකක් කිරිමැදීමෙන් තමයි ස්ථිති විද්‍යුතයක් පුතේ ඇදින් වීදුරුවක ඇති වෙන්න පුළුවන් හිතන්න පුතේ මේක තුල මේ වස්තුව තුල තියෙනවා පුතේ මේකේ ඉලෙක්ට්‍රෝන කියලා ඉතා කුඩා අංශු මේ පුෂ්පේ තියෙනවා ඉලෙක්ට්‍රෝන මේ වස්තුවේ මතු පිටම පුෂ්පේ ඉලෙක්ට්‍රෝන කියලා පුතේ කුඩා අංශු වර්ගයක් තියෙනවා පිරිමැදීම සිදු කරන වෙලාවෙදී මේකෙන් ඉලෙක්ට්‍රෝන ගැලවිලා මේ වස්තුවේ ඉලෙක්ට්‍රෝන ගැලවිලා මේ වස්තුවේ මතු පිට දැම්පත් වෙනවා මේ වස්තුවෙන් ඉලෙක්ට්‍රෝන ගැලවිලා මේ වස්තුවේ පුතේ ඉලෙක්ට්‍රෝන ගැලවිලා මේ කියන වස්තුවේ ඉලෙක්ට්‍රෝන දැම්පත් වෙනවා සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ විද්‍යුත් වශයෙන් මොන ආරෝපණයක්ද ඍණ ආරෝපණයක් විද්‍යුත් වශයෙන් ඉලෙක්ට්‍රෝන වලට තියෙනවා පුතේ ඍණ ආරෝපණයක් එහෙනම් ඍණ ආරෝපණ මේ පුස්තේද ගෙනින් දාන නිසා ඍණ ආරෝපණ මේ පුස්තේද ගෙනින් දාන නිසා මේ පුස්තේ මතු පිට පුතේ වැඩිපුර ඍණ ආරෝපණයක් තියෙනවා එහෙනම් මේ පුස්තේ අපි කියනවා ඍණ විදියට ආරෝපණය වෙනවා ඍණ ආරෝපණ ඉවත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේක සාපේක්ෂව ධන ආරෝපණයක් ගන්න ඍණ ආරෝපණ ඉවත් වුනේ නිසා සාපේක්ෂව මේක ධන ආරෝපණයක් මේක ඍණ ආරෝපණයක් ගන්න එහෙනම් ඔය විදිහට තැම්පත්වන ආරෝපණ වලට අපි කියනවා ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ කියලා කොහොමනේ කට්ටිය දැන් ඉස්සනම් මේ වීඩියෝ එක ඔක්කොම ඔන් කරගෙන හිටි පන්ති ගොඩාක් ආසාවෙන් තමයි දැන් කට්ටිය හැංගිලා මොකෝ දැන් දැන් කරන් කපනවා නේද මාර ප්‍රශ්න ටිකක් තියෙන්නේ ඉතින් පහුගිය දවස්වල නම් ගොඩාක්ම පන්ති කරන්න බැරි වුණා නමුත් ඉතින් දැන් ඉතින් අපේ දරුවන්ට සිද්ධ වෙනවා තව ටික දවසක් ඉතින් හරියට ෆෝන් එක charge කරලා තියාගන්න දැන්ටත් මේ වෙනකොට ප්‍රදේශ කිහිපයකටම විදුලි විසන්දි වෙලා තියෙන්නේ කොහම වුණත් ඒ අයගේ පුතේ දැන් පහු වෙන හදිසි සම්බන්ධ වෙන්න බැරි වුණොත් islandincollege.lk වෙබ්සයිට් එකෙන් ඔයාලට පුළුවන් පුතේ රෙකෝඩින් එක බලලා අදාළ පාඩම සම්පූර්ණ කරගන්න ඒ විදිහට තමයි ගොඩක් අය කරන්නේ ඉතින් ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න පන්තිය තියෙන වෙලාවටම රැඳීන නැත්නම් රෙකෝඩින් එක බලන්න ඔයාලගේ වැඩත් එක්ක අමතක වෙනවා නෝට් එක හරියට සම්පූර්ණ කරගන්න ඕනි මොකද අපිට ඊළඟට තුන්වෙනි පාඩම පටන් ගන්න තියෙන්නේ මං හිතන්නේ විද්‍යාව විෂයක් විදිහට හත වසරේ පුතේ අපි සැලකිය යුතු ප්‍රමාණයක් මේ ප්‍රශ්න ඇතුලේ වුණත් ආවරණය කරගෙන තියෙනවා ඒ වගේම තමයි පුතේ අපිට දැන් අත කොවිඩ් වසංගතයේ වෙලාවේ තමයි අපි i-learning college කියන ආයතනය පටන් ගත්තේ. ඉතින් දැන් ක්‍රමක්‍රමයෙන් කොවිඩ් වසංගතයෙන් බැහැර වෙලා ඒ වසංගතය යහපත් ඒ කියන්නේ රෝගී තත්ත්වයන් ටිකෙන් ටික අඩු වෙලා ගිහිල්ලා රට සාමාන්‍ය තත්ත්වයකට හැරෙන අවස්ථාවේදී වෙනත් ප්‍රශ්න තියෙනවා. තෙල් පෝලිං නේද? පෝලිං හාල් පෝලිං නේද? ලංකා පුරා ඉතින් මේ කාල සීමාවත් අර කොවිඩ් වලට වඩා ඔයාලගේ දෙමාපියන්ට අම්මා තාත්තට හරි කරදරකාරී කාලයක් ගෙවෙන්නේ කියලා අපි ඒක දන්නවා පුතේ. ඉතින් මේ කොහම වුණත් මොන ප්‍රශ්නේ තිබුණත් පුතේ ඉගෙන ගන්න එක හරියට කරගත යුතු වෙනවා. මොකද මේ මේ විදිහටම තව මාස 6-7ක් ලංකාවේ තත්ති තිබුණත් ඔයාලා ඉගෙන ගන්න එක මොකද ඔයාලා එතන ඉඳන් නෙවෙයි ඔයාලා උගන්නන ඔයාලගේ වයස ටිකෙන් ටික යනවා. ඉතින් ඒ නිසා ඔයාලා 7 වසරේ ඉන්නේ ලබන අවුරුද්ද 8 වසරට යනවා. ඉතින් ඒ නිසා මොන ප්‍රශ්න තිබුණත් අම්මලා තාත්තලා මන් දන්නවා පැහැදිලිවම පුතේ අධ්‍යාපනය කියන එක ඔයාලගේ කිසිම එකට අඩුවක් කරන්නේ. ඉතින් මං හිතන විදිහට අර කොවිඩ් කාලෙට වඩා මේ අපේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලට ලොකු වැදගත්කමක් තියෙනවා. මොකද ඉතා පොඩි මුදලකට ගුරුවරු ඔක්කොම විෂයන් ටික තියෙනවා. ඉතින් ඒ නිසා පුතේ පුතාට පුළුවන් වෙනවා හොඳට ඉගෙන ගන්න. ඒ වගේම මේ දවස්වල term test ඉස්කෝල වල පටන් ගන්න තියෙනවා සමහර term test ලබන් සිට වෙනකොට ආරම්භ කරන්න නියමිතයි. ඉතින් මේ 6 වසරේ දේවල් ටිකෙන් තමයි term test එකට ප්‍රශ්න අහන්නේ. පුතාලට 6 වසරේ දේවල් ටික අපි අගෝස්තු මාසෙ ඉඳන් ඉතාම විශාල ප්‍රමාණයක් පාඩම් ටිකක් පුතේ ආවරණය කළා. ඉතින් මේ
අවසාන වාර පරීක්ෂණය කියලා මේ දැන් අපි හතේ පාඩම් නවත්තලා හය වසරෙන් නැවත කතා කරන එක සුදුසු නැති නිසායි මම ඔයාලට මේ හත වසරෙන් පාඩම කරන්න ඉතින් ඒ නිසා ඒකට ටර්ම් ටෙස්ට් එකට පුතේ සම්පූර්ණ හය වසරේ දේවල් පාඩම් කරලා මොකද මේ දේවල් අමාරු පාඩම් ඔක්කොම අපි ඉගෙනුවා ඒවා පාඩම් කරලා විභාග විසඳහා මෝන දෙන්න මොකද ඊළඟට නොබෝ කාලෙකින් හත වසරේ ටර්ම් ටෙස්ට් එක පළවෙනි එක වෙනකොට ඔයාලට පුතේ පේපර් ටික දීලා සම්පූර්ණ සියලු සූදානම් කරනවා හරි එහෙමනම් ඔන්න ස්ථිති නිපිතේ සම්බන්ධයෙන් ආරෝපණ ඇතිවන ආකාරය පිළිබඳව තමයි පුතේ පැහැදිලි කිරීමක් කළේ මේ දාරිත්‍රකය කියලා කියන්නේ දාරිත්‍රකය නැත්නම් අපි කියනවා මේ කැපැසිටර් එකක් කියලා දාරිත්‍රකය නැත්නම් කැපැසිටර් එකක් කියලා කියනවා මේ දාරිත්‍රකයක් මගින් කරන කාර්යය දාරිත්‍රකයක් මේ වගේ දාරිත්‍රකයක් ගත්තාම මේ වගේ මේ වගේ විවයක් තමයි අපි දාරිත්‍රකය තුල තියෙන්නේ මේක අග්‍රදිකක් කියන ධනාත්‍රය ඍණාත්‍රය මේක පුතේ දාරිත්‍රකයක ආරෝපණ ගබඩා කරන ධාරිත්‍රකයේ ආරෝපණ මණින් මේ මෙන්න මේ එකකින් අපි ඉස්සරහට සටහන් කරගන්න ඔක්සරට් කියන එකේ තමයි භාවිත කරන්නේ ඒක අපි එක් ෆැක්ටරිස් සංකේතවත් කරනවා ඒ වගේම කුඩා ප්‍රමාණයක් වුණොත් මයික්‍රෝ ෆැරඩ් කියන ආරෝපණ ප්‍රමාණය මැන ගැනීම සිදු කරනවා දාරිත්‍රකයක් ලබා ගන්නකොට දාරිත්‍රකයේ පැහැදිලිව ධනාග්‍රය ඍණාග්‍රය සටහන් කරලා තියෙනවා ඒ වගේම මේක තුල ගබඩා කරන්න පුළුවන් නැත්නම් ගබඩා වන ආරෝපණ ප්‍රමාණය පුතේ සටහන් කරලා තියෙනවා ඒ අනුව අපි දාරිත්‍රක අවශ්‍ය ධාර්තාවයන් දාරිත්‍රක විවිධ කාර්යයන් සඳහා තෝරා ගැනීම සිදු කරනවා එතකොට දාරිත්‍රකයක් කියලා ඔයාලා දැන් ඇත්තටම මේ රූප ස්ථාන මම ඇඳලා මේ ටික පැහැදිලි කරනකොට ඔයාලා කල්පනා කරනවා මේක විශාල විවිධ ඉලෙක්ට්‍රොනික උපාංග මේක ඇතුලේ ඇති මෙහෙම උපකරණයක් කියලා. හැබැයි මේක තුල ඉතාම සුළු ක්‍රියාවලියක් වගේ සිද්ධ වෙන්නේ ඉතාම සුළු ක්‍රියාවලියක් තමයි සිද්ධ වෙන්නේ. අපි මේක මෙහෙම විදියට මේක විද්‍යාකාරයේදී නැත්නම් ගෙදරදී නිර්මාණය කරගන්න පුළුවන්. නිර්මාණය කරගන්නේ මෙහෙමයි ඇලුමිනියම් පතුරු දෙකක්. චුටි ඇලුමිනියම් පතුරු දෙකක් ගන්නවා. මෙහෙම ඇලුමිනියම් පතුරු දෙකක්. ඒ අතරමැදට පොලිතීන් කොලයක් තියෙනවා. ඒ අතරමැදට පොලිතීන් කොලයක් තියෙනවා පුතේ මේ ඇලුමිනියම් කැබැල්ලට කම්බියක් මේ ඇලුමිනියම් කැබැල්ලට කම්බියක් සම්බන්ධ කරලා අපි පුතේ මේ දෙකට ධාරාව ලබා දෙනකොට මෙතන ආරෝපණ ගබඩා වීමක් වෙනවා ඒක ඉතාම සරල ක්‍රියාවලියක් ඉතාමත් සරල ක්‍රියාවලියක් තමයි පුතේ දාරිත්‍රයක් තුළ සිද්ධ වෙන්නේ උදාහරණයක් විදිහට ගත්තාම මෙයා භාවිත කරන්නේ කොහෙද කියලා බලපුවාම දැන් ඔයාලගේ ගෙදර තියෙනවා නම් සිවිලින් ෆෑන් එකක් උඩහයි කරලා තියෙන කැරකෙන ෆෑන් එකක් තියෙනවා නම් ෆෑන් එක අපි ස්විච් එක දානකොට ඒකේ පුතේ ලොකු බලයක් ඕනි එකපාරට ලොකු බලයක් ලැබෙන්න ඕනි ස්විච් එක දානකොට ලක්කිට ගාව නම් දාරිත්‍රකයක් තියෙනවා ඒක රවුම් එකක් නෙවෙයි හතරැස් එකක් හරි ඒකේ අගයන්ස් ඒවා සඳහන් කළා හරි එතකොට පුතේ මොකද ඉලෙක්ට්‍රොනික පරිපථවල එහෙම ගත්තාම ගොඩක් අය මේ වගේ සිලින්ඩරාකාර ධාරිත්‍රක තියෙනවා ඔයගෙ කොටු එවක් තියෙනවා විශාල ප්‍රමාණයේ ධාරිත්‍රක සමහර වෙලාවට ඔය වීදුරුවක් විතර තරම් අති විශාල ධාරිත්‍රකක් තිය දකින්ද ලැබෙනවා ඔය ෆෑන් වල උත් දාන ධාරිත්‍රක සාමාන්‍ය සිලින්ඩරාකාර එවක් තියෙනවා ඔය ලක්කිර පෙන්නවා වගේ කොටු එවක් තියෙනවා එතකොට ෆෑන් එකට ඕක ඕනි වෙන්නේ අපි ෆෑන් එකේ ස්විච් එක දාපු ගමන් ඒකට විදුලිය සම්බන්ධ වෙනවා ඒ විදුලිය ප්‍රමාණවත් මදි පුතේ මේ ෆෑන් එකට කැරකෙන්න අවශ්‍ය බලය ගන්න ආරම්භක අවස්ථාවේ මේ බලයක් ඕනි කියන්නේ ෆෑන් එක අපිට ස්විච් එක දාලා හැමතිස්සෙම අතින් තල්ලු කරන්න බෑනේ නේද එහෙනම් ෆෑන් එකක් වැඩ නැහැ ඒ නිසා ඔය ධාරිත්‍රකයෙන් අපි ස්විච් එක දානකොට ධාරිත්‍රකයෙන් ආරෝපණ උදාහරණයක් එකපාරටම අපි ස්විච් එක දානකොටම ආරෝපණ උදාහරණයක් එකපාරට
පෑන් එකට කැරකෙන්න අවශ්‍ය බලය ලැබෙනවා. ඒක කැරකෙන්න පටන් ගත්ත පස්සේ ඒක නතර වෙන්නේ නැහැ. ඊට පස්සේ නැවත දාරිත්‍ර කියපුතේ ආරෝපණය වෙලා තියෙනවා. ආයි ඔක්කොම අපි ආයි දානකොට ආයි ආරෝපණ මුදා හැරීමක් සිදු කරනවා. බොහොමයක් ලොකු මෝටර් තියෙන උපකරණ. ඔය පුතේ හිතන්නකෝ ඔය විවිධ ඇඹරුම් යන්ත්‍ර තියෙනවා. ඊළඟට ඔය කොන්ක්‍රීට් වැඩපළවල් වල මෝටර් භාවිත කරන ඔය බ්ලොක් ගල් මැෂින් මේ වගේ දේවල් තියෙනවා. ඒව තුන ස්විච් එක දානකොටම මේ මෝටරේ ක්‍රියාකාරීත්වය සඳහා විශාල දාරිත්‍රකයකින් ආරෝපණ මුදා හැරීම සිදු කරනවා. ඒ වගේම පුතේ මෝටර් රථවල වාහනවල වෑන් වල කාර් වල බස් වල අපි යතුරු ගහනකොට යතුරු දාලා කරකවනකොට ඒකේ බැටරියකින් තමයි පුතේ මෝටරේ ස්ටාර්ට් මෝටරේ වැඩ කරන්නේ. ඒකටත් දාරිත්‍රකයක් මගින් ආරෝපණ මුදා හැරීම සිදු කරනවා ඒ මෝටරේට අවශ්‍ය බලය ලබා දීම සඳහා. එහෙනම් මෙන්න මේ දාරිත්‍රක ටික ගැන කතා කරාට පස්සේ අපිට මේ පාඩම පුතේ ඉවර වෙනවා. හරි. අපි එහෙනම් ලියමු දාරිත්‍රක ඒ අතර චූටි අනුමාත්‍රකාවක් දාන්න දාරිත්‍රකයක් නිර්මාණය කරගන්න ආකාරය. දාරිත්‍රකයක් නිර්මාණය කරගන්න ආකාරය. දාරිත්‍රකයක් නිර්මාණය කරගන්න ආකාරය. හරි. පුතාට මම කිව්වා දාරිත්‍රකයක්ද නිර්මාණය කරගන්න විදිය මෙහෙමයි. පොඩි ඇලුමිනියම් තහඩු කැලි දෙකක් ගන්නවා. අරගෙන මේ දෙක එකිනෙක ස්පර්ශ නොවන විදියට කියලා මේ දෙක එකටම ගැවෙන්නේ නැතුව කියලා අතර මැදට පොලිතින් කොලයක් දාලා සෙලෝටේ පටියක් අරගෙන හොඳට පුතේ ඒ දෙක ස්පර්ශ නොවන විදියට තියලා ඒ කියන්නේ හිතන්නකෝ දැන් මෙහෙම අපි හිතමු මේ දෙක දැන් ඇලුමිනියම් කැබල් දෙක කියලා අපි මේ දෙක තියන්නේ පොඩි ස්පේස් ඇලුමිනියම් කැබල් දෙක මෙහෙම පොඩි ස්පේස් එකක් එන්න තමයි තියන්නේ පුතේ මෙහෙම පොඩි ස්පේස් එකක් එන්න තමයි තියන්නේ ඒ අතන මැදට පොලිතින් කොලේ තියලා මෙහෙම තියද්දි මේකට ගැවෙන්නේ නැතුවම අපි මොකද කරන්නේ සෙලෝ ටේප් එක මෙහෙම ඔතනම ඔතලා ඔය ඇලුමිනියම් කැබලි දෙකේ මේ දෙපැත්තට සන්නායක කම්බි දෙකක් සම්බන්ධ කරනවා පුතේ ඕක අපිට පුළුවන් මේ අර බවුත් එකක් මගින් පෑස්සීමක් කරන්න වයර් කැබලි දෙකක් මේ දෙකට අපි ඊට පස්සේ පුතේ මෙහෙම වයර් කෑලි දෙක අරගෙන කෝෂ කීපයක් සම්බන්ධ කරලා මේකට ධාරාව ලබා දීමක් කරනවා එතකොට මේ කෝෂ වලින් ගිහිල්ලා මේක තුල විද්‍යුත් ආරෝපණ ගබඩා වීම සිද්ධ වෙනවා විද්‍යුත් ආරෝපණ ගබඩා වීම සිද්ධ වෙනවා චතුම්ගාවක් තියෙනවා පරිපථයක් ඒකේ දාරිත්‍රය සිලින්ඩරාකාර දාරිත්‍රයක් තියෙනවා හරි මේ තුලි බය වෙලා දින්නේ නැහැ නේ ඈ අනේ විනාවද ඉන්නේ පා क्रियाकारकम මේ සඳහා පහත රූපයේ දැක්වෙන ආකාරයට පහත රූපයේ දැක්වෙන ආකාරයට පහත රූපයේ දැක්වෙන ආකාරයට ඇලුමිනියම් තහඩු කැබලි දෙකක් ඇලුමිනියම් තහඩු කැබලි දෙකක් ඇලුමිනියම් තහඩු කැබලි දෙකක් ගෙන
संबंध कर वायर के बलि देखा संबंध कर वायर के बलि देखा संबंध कर एक ही निकट स्पर्श नोन से කොබාන්න ලියපුටික පොඩ්ඩක් කියවන්න පුළුවන් කෙනෙක් අත උස්සන්න. ආ. හරි. කෞෂන්. අනිත් අයට දෙන්නම් අවස්ථාව. අපිට ලියපුටික පොඩ්ඩක් කියවන්න. දාරිද්‍රකය නිර්මාණය කරගන්න ආකාරය. මේ සඳහා පහත රූපයේ දක්වන ආකාරයට ඇලුමිනියම් තහඩු කැබලි දෙකක් ගෙන ඒවාට වයර් කැබලි දෙකක් සම්බන්ධ කර එකිනෙකට ස්පර්ශ නොවනසේ अलूमिनियम ताड़ कैबली देखा किन एवाट वायर कैबली देखा संबंध कर एकीने कट स्पर्शन अवन से चराई से क्यों सर अनावरण पेपर याद दूना अनावरण पेपर याद दूना एक टा अनु है हाँ वेरी गुड अतरट पॉलिटीन ताहादु देखा अतर पॉलिटीन कोले अक्तबा पॉलिटीन कोले अक्तबा सेलो टेप मगिन रांधवान्न ईलंग स्टामाकेक वायर कैबली वाला देखे
वायर कैबली वाला देखे दवर टे 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 वियली कोश संबंध करे वियली कोश संबंध करे वियली कोश संबंध करे वियली कोश संबंध करे सुधु वेलावक तबा सुधु वेलावक तबा पुते उतनी नाम पाठ पहन के लिए अंदर ओकरमाई ඔය පේරියටම ලියන්න පාඩ පැනකින් වියලි කෝෂ ඉවත් කර වියලි කෝෂ ඉවත් කර වියලි කෝෂ ඉවත් කර එම ස්ථානයේට වියලි කෝෂ ඉවත් කර එම ස්ථානයේට එම ස්ථානයේ ගැල්නෝමීටරයක් සම්බන්ධ කරේ ගැල්නෝමීටරයක් සම්බන්ධ කරේ ගැල්නෝමීටරයක් සම්බන්ධ කරේ क्षणिकव निरीक्षण करोमीटर संबंध कर क्षणिकव निरीक्षण क्षणिकव निरीक्षण क्षणिकव निरीक्षण कर තිය පිටුවේ පුතේ මේ මෙන්න මෙයාගේ රූපයයි ඊළඟට බැටරි ගෑල්ලාලන රූපේ රූප දෙකක් තියෙනවා ඒ දෙක දෙක කියන්නේ ඉඳ තියන්න දාන නිරීක්ෂණ කියලා නිරීක්ෂණ
පුතේ දැන් අපි මෙහෙමයි කරන්නේ ආගන්න මෙතන දැන් අපි බැච් කෑලි දෙකක් මෙහෙම සම්බන්ධ කරලා කියලා ටික වෙලාවක් කියලා මේ බැච් කෑලි දෙක ඉවත් කරලා මේක ඉවත් කරපු ගමන් මෙතෙන්ට අපි ගැල්වනෝමීටරයක් සම්බන්ධ කරනවා ගැල්වනෝමීටරයක් ඒ කියන්නේ ගැල්වනෝමීටරේ මෙහෙම දර්ශකයක් තමයි තියෙන්නේ එතකොට මේකේ බැටරි කැලී ආරෝපණය කරපු බැටරි කැලී මේකට සම්බන්ධ කරපු නිසා මේකේ ආරෝපණය වෙනවා මේක ආරෝපණය වෙලා මේ ආරෝපණය ශනිකව මුදානිනවා මුදානිනකොට මේ ගැල්වනෝමීටරේ දර්ශකය උත්ක්‍රමණයක් වෙනවා හඬුව මෙහෙම ඉහළට දමන කිරීමක් අපට දක්නින් ලැබෙනවා එයනවා අපි නිගමනය කරනවා පුතේ මේක තුළ ස්ථිර විද්‍යුත් වශයෙන් ආරෝපණ ගබඩා වුණා කියලා හරි මොකද ගැල්වනෝ මීටරෙන් කරන්නේ විදුලි ධාරාවක් උදේ මැනගන්න එක ඒ අද අපි ලියමු නිරීක්ෂණයකදී ගැල්වනෝ මීටරේ දර්ශකය ගැල්වනෝමීටරේ දර්ශකය උත්ක්‍රමණයක් සිදුවන බව देखिए है कि उत्क्रमणे आप सिद्धू ना बाबा देखिए है कि है उत्क्रमणे आप सिद्धू ना बाबा देखिए है कि है ईलंग स्तम्भ की पाठ पहने की मेट हेतु मेट हेतु व्यलिकोशवल संबंध कल विट व्यलिकोशवल संबंध कल विट वियलिकोश वल संबंध कल विट दारिद्र्यु दारिद्र्यु स्थिति विद्युत आरोपण स्थिति विद्युत आरोपण गबड़ा भीमाई स्थिति विद्युत आरोपण गबड़ा भीमाई पर उते ईलंगटे वैधगत के लकार में अदान ने වැදගත් කියලා කාරණයක් දාන්න වැදගත් හරි පුතේ මේකෙන් මේ කියන්නේ යන්නේ දාරිත්‍රකයක් තුළ අපි ආරෝපණ ගබඩා කරනවා ඒ වගේම ආරෝපණ ඉවත් වීම සිද්ධ වෙනවා මේ ආරෝපණ ඉවත් වෙනවට අපි විශේෂ නමක් භාවිත කරනවා දාරිත්‍රකයක ආරෝපණ ඉවත් වෙනවට අපි විශේෂ නමක් භාවිත කරනවා අපි කියනවා ඒකට විසර්ජනය කියලා කියමු දාරිත්‍රකයේ තුල ඇති ආරෝපණ ඉවත් කිරීම දාරිත්‍රකයේ තුල ඇති ආරෝපණ ඉවත් කිරීම දාරිත්‍රකයේ තුල ඇති ආරෝපණ ඉවත් කිරීම
දාරිත්‍රකයේ තුල ඇති ආරෝපණ ඉවත් කිරීම දාරිත්‍රකයේ තුල ඇති ආරෝපණ ඉවත් කිරීම විසර්ජනයේ ලෙස හඳුන්වයි විසර්ජනයේ ලෙස හඳුන්වයි දාරිත්‍රකයේ තුල ඇති ආරෝපණ ඉවත් කිරීම විසර්ජනයේ ලෙස හඳුන්වයි විසර්ජනයේ ලෙස හඳුන්වයි හරි පොතේ ඊළඟට තියෙන චුටි මාතෘකාවක් දාරිත්‍රකයක ආරෝපණ මැනීම දාරිත්‍රකයක ආරෝපණ මැනීම දාරිත්‍රකයක ආරෝපණ මැනීම දාරිත්‍රකයක ආරෝපණ මැනීම හරි මම පුතාලට කිව්වා දාරිත්‍රකයක ආරෝපණ මනින ඒකකයේ තමයි ෆැරඩ් කියන මිනුමෙන් ඊට කුඩා ඒකකයක් විදිහට තමයි මයික්‍රෝ ෆැරඩ් කියන ඒකකය අපි භාවිත කරන්නේ අපි ඒ කාරණේ ලියමු දාරිත්‍රකයේ තුල ගබඩා කළ හැකි ආරෝපණ 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 මනිනු ලබන්නේ මනිනු ලබන්නේ මනිනු ලබන්නේ මනිනු ලබන්නේ පුතේ මේ වචනේ පැරඩ් 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 වරහන්නස්සේ කැපිටල් F අකුරක් දාන්න පැරඩ් වරහන්නත්ලේ කැපිටල් F අකුරක් දාන්න लियापु कारने आय क्या දාරිත්‍රකයක් තුළ ගබඩා කළ හැකි ආරෝපණ මනිනු ලබන්නේ දාරිත්‍රකයක් තුළ ගබඩා කළ හැකි ආරෝපණ මනිනු ලබන්නේ සයුරු මොකද ඔය දඟලන්නේ දෙන්නත් එක්ක ආ මනිනු ලබන්නේ ෆැරඩ් වලිනි ෆැරඩ් ෆැරඩ් වලිනි कैपिटल एफ अकुरा पढ़ाना सिद्धांत में क्यों हुआ ईलंग स्टमाक के का ए ऊपर ए का क्या प्लस उप एक क्या क्लस माइक्रोफेरेड माइक्रोफेरेड होते एक माइक्रो अक्षर है අපි නිකන් U අකුරක් වගේ මෙහෙම ටිකක් දිගට දානවා එහෙම නෙවෙයි මයික්‍රෝ ෆැරඩ් F
microphone. What I'm not saying, may eat up here. B. For the Ilanga stomacher, Ilanga stomach. Daritra caker, Daritra caker. Are open equally to Voltia Tower? 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 Come on, Thunder. Danaharina agra Danaharina agra Come on. एक गबड़ा कल है कि ऊपरी में आरोपण प्रमाणी एक गबड़ा कल है कि ऊपरी में आरोपण प्रमाणी है गबड़ा कल है कि ऊपरी में आरोपण प्रमाणी है सटाहन करे गबड़ा कल है कि ऊपरी में आरोपण प्रमाणी सटाहन करे तो On a card, anything you know. Dande Avasana Anuma to cover Avasana Anuma to cover Daritra cake Aropanaha Visarjana Hadunaganim Daritra cake Aropanaha Visarjana Hadunaganim Daritra cake Aropanaha Visarjana Hadunaganim दारित्र्य के का आरोपण हां विसर्जन हंगामा गरीब आरोपण हां विसर्जन हंगामा गरीब ආරෝපණා විසර්ජන හඳුනා ගැනීම දාරිත්‍රකේක ආරෝපණා විසර්ජන හඳුනා ගැනීම පුතේ මේකට අපි චූටි ක්‍රියාකාරකමක් කරන්නේ මෙහෙම කරන්න ඔයාලා පොඩි වගුවක් ගහගමු මම මේක කරන විදිහට වැඩි වගුවක් ගන්න පුතේ देखने विदा करता दारित्र के एक आरोपणीय आरोपणीय दारित्र के एक विसर्जन में बैठ और ना दारित्र के एक आरोपणीय विसर्जन है अवस्था देख रूप देखा तीन है ऐसा करने पितुआं का तीस्ते के උඩ තියෙනවා නැත්තම් මම මේක අඳින්නම් පොඩි රූපයක් තියෙන්නේ දාරිත්‍රකයක් ඇඳ ගන්න මේකේ ධන මේක ඍණ බැටරි කැලරි වලට සම්බන්ධ කරන්න උදේ යුතක ඉක්මනට ඇඳ ගන්න कोशिश है ना कोशिश भी मेक इन दारित्र के आरोपणी में ना
දාරිත්‍රගේ විසර්ජනය අඳින්නේ මේ පැත්තේ අපි මේ බැටරි කෑලි අයින් කළා මේ දෙකේ වලට චුටි LED එකක් වගේ එකක් සම්බන්ධ කරලා LED එකක් කරි අලුම විදක සම්බන්ධ කරලා එතකොට මේකේ LED එක දැල් වෙනවා පොඩි වෙලා එතකොට මේකේ ආරෝපණය මේක විසර්ජනය හරි කොටු කරගන්න වගුව කොටු කරගන්න හරි හැමෝම වගුව කොටු කරගන්න ඉක්මනට ඇදලා වගුව කොට කරගන්න පාඩම ඔතනින් ඉවර වෙනවා පුතේ අලුත් පාඩමක් තියෙන තුන්වෙනි පාඩම මාතෘකාව ලියාගන්න තුන්වෙනි පාඩම විදුලි ජනනයේ ලබන සතියේ තමයි පාඩම කරන්න තියෙන්නේ අලුත් පාඩමක් කියනවා මොකද ආරම්භ කරලා නෝට් එකක් ලියාගන්න වෙලාවක් නැහැ තුන තුන්වෙනි පාඩම විදුලි ජනනයේ විදුලි ජනනයේ කොහොමද විදුලිය නිෂ්පාදනය කරගන්නේ මේ වගේ ගොඩක් දේවල් උදී මේ පාඩමේදී අපි කතා කරනවා ටිකක් දිග පාඩමක් විදුලි ජනනය හරි විදුලි ජනනය उपकरण तमंगावती क्रियाकार එහෙනම් පුතේ ඔයාලා හැමෝම ලබන සතියේ වෙලාවට සම්බන්ධ වෙන්න
खालिसियान काटारे संबंध में बैरी उन्हें आइलैंडिंग कॉलेज डॉट टेल के वेबसाइट पे ये ला इतने इन रिकॉर्डिंग ने कानून वाले नोट टेकर लिया करने पुतवा ये वाके में पुते और यार के यालू आंटे पुट्टा मतलब कारण मुकदे स्कूली डैंग फाइंग खाता टैबिल लाइने इतने और यार यालू आंटे मतलब कल आपे आये थे निर्मित वाले खुद में यालू किन्ना ना ऐसा संबंध कला दे हर है ना हेमोटम पुते आई बोन